එතමෙ චන්දකම ඔක්කොම නිර්මාණය කරමින් ඉන්නේ තමන්ට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න මිස මේ රටේ ප්‍රජා ජනතාවගේ ස්ථාපිත කරන්නේ නෙමෙයි. මේ රටේ ජනතාව අද චන්දකම කියන බලාපොරොත්තු වන්නේ එන පහුවිය පාර්ලිමේන්තුව නැති වුණේ ලංකාවේ චන්ද ක්‍රියාපදිය. චන්ද ලක්ෂ 141ක්. 171යි චන්ද පාවිච්චි කරන්නේ. චන්ද ලක්ෂ 40ක් තමයි චන්ද පාවිච්චි කරන්න ආරින්නේ. දකුණු ආසියාවේ ආශ්චර්ය නම් මිනිස්සු ඉන්නේ පෙටන්න මැදස්ථානේ. දකුණු ආසියාවේ ආශ්චර්ය වහගෙන ඉන්නේ. ආශ්චර්යය කියන්නේ පුදුමයි. ඈ අද්භූත දෙයක්. මේක අද්භූත දෙයක් නේකෝ. අද මේ රටේ අද්භූත දෙයක් නේකෝ. අද ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා ඇයි මුලින්ම හිතුවේ? මොකද්ද පළවෙනි උජතාතිකනේ දීපු තීන්දුව මොකද්ද කියන්නේ? ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා කියනවා දින වර්ග තමයි, වර්ගයේ ස්වභාවය තමයි යුද හමුදා අඳුමෙන් සැරසි සිරිද්දි දේශපාලන පිළිබඳව කතා කිරීම. කාපිකර කතා කරේ. අපේ නවා ශීර්ෂ තුන් දෙනෙක් ගැන එක්සත් ජාතික කවුද මේ තවගේ මිත්‍රය මගේ මිත්‍රයයි කියන්නේ ජොන් සෙන්ෆෝනේ නමතුමා. එහෙම නැත්නම් ඊට පස්සේ ගාමි අපේ රටන හන්ති ටැක්සි අපි නැතිපොත් සහ මෑත කාලයක් වෙනකන් අපේ පක්ෂෙත් එක්ක හිටපු ලක්ෂ්මන් සිනමාත්ම මන්ත්‍රී මේ තුන් දෙනා ජෙනරල් ෆොන්සේකා මොකද කියන්නේ? මට මේ දෙන්න කතා කරා ජොන්ස්ටන් එමතුමයි ලක්ෂ්මන් සිනමාත්ම එමතුමයි මට කිව්වා දේශපාලනය කරන්න එක්සත් ජාතික පක්ෂෙන් නම් ඉන්න එපා. මේක තමයි මට කිව්වේ ජෙනරල් ෆොන්සේකා මහත්තයා කිව්වා. හැබැයි ඒ දුරකතන ඇමතුම නිසා අද මේ රටක් ජාතිය තුබුතු කරපු ඒ යුද සෙම්පතියනි තරතුරු ගලවලා පෙන්ෂන් එක අයින් කරලා සෝල්ඩාරි ක්ලෝර්නස් දෙනක් කරලා එතුමා පාල්දු කරලා මේ රට තුළ නිර්මාණය කරන්නේ කවුද? ඒවට හිනා වෙන්නේ කවුද? ඒවට හිනා වෙනවා එල්ටිරි ව්‍යාපාර සම්බන්ධ මිනිස්සු. අද ප්‍රභාකර මැරිච්ච දැනින්ද සතුටු වෙනවා ජෙනරල් ෆොන්සේකාට ජනාධිපතිතුමා සලකන හැටි. මේක සංවිධායක නායකයෙක් දැකියන්නේ නෙමෙයි. අද එතකොට දෙවෙනි අධිකාරියනේ දඬුවම් දුන්නේ කවුද? ඒකින් හතුරු සිංහ කවුද අපි කියන්න? අපි කියන්න